මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මීට පෙරාතුව අධිකරණය විසින් අද දිනේ මෙම නඩුවට අදාළව KP පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණු බවත් ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නීතිඥ ප්‍රියන්ත නාවාන්න මහතා අධිකරණයට කරුණු දැක්වූ බවත් අප වාර්තාකරු පැවසුවා. එහිදී නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ගොනු කළ මෙම නඩුවේ සිද්ධි වශයෙන් ගත් කළ චෝදනා 193ක් පමණ පවත්නා බැවින් එවැනි සිද්ධි ප්‍රමාණයකට අදාළ වාර්තාව සැකසීම සඳහා මාස 6ක පමණ කාලයක්වත් අවශ්‍ය බවයි. ඒ අනුව එම කාරණය සැලකිල්ලට අරගෙන ගරු අධිකරණයේ අපෙනුත් කරුණු විමසුවා. සාමාන්‍යයෙන් එවැනි විධිවත් පරීක්ෂණ වාර්තාවක් සකස් කිරීම සඳහා අපි සහයෝගය දී යුතුයි කියලා අපි තීරණය කළා. ඒ අනුව මාස 6ක කාලයකට මෙම නඩුව කල් තැබුවා. නැවත කැඳවන්නේ වර්ෂ 2015 අගෝස්තු මාසයේ 31 ඒ 31 වෙනිදා වෙද්දී මේ සියලු සිද්ධිවලට අදාළව පරීක්ෂණ වාර්තාව ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වගේම මෙතෙක් ගරු අධිකරණය නිකුත් කරන ලද විදේශයට යාම තහනම් කළ පනවන ලද වාරණ නියෝගය මේ මාස 6 කාලය සඳහාද දීර්ඝ කරනු ලැබුවා. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ දීර්ඝ කාලයක් හරි අරගෙන නීතිපති දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා.